ඒක කතා කිව්වනේ සමහර සාජිතම එළවලා තිබුණා සමහර මේ මේ විවිධ දඬුවම් දීලා තිබුණා හැබැයි අපි ජේෂ්ඨ කණ්ඩායමක් ඒ එතුමත් එක්ක කතා දාසු මාර කරගත්තා දැන් රාජස්ථාන අධිමත්වක් කිසි ප්‍රශ්නයක් නැතුව පක්ෂය ඇතුළේ වැඩ කරනවා දැන් මේ අපිට බෙන්නුම් කරන්නේ පොහොට්ටුවයි ජනාධිපති අතර ගැටුමක් පවතිනවා නමුත් අපි දැක්කා සජබේ සරත් පොන්සේක සභාපතිතුමා ඇතුළේ ඉඳලා යුද්ධ ප්‍රකාශ කරනවා සරත් පොන්සේක මැතිතුමා අපේ පක්ෂයේ සභාපතිතුමා එතුමා ගැන මාධ්‍ය විවිධ ප්‍රකාශ පළ වෙලා තිබුණා. ඒ වගේම එතුමා ප්‍රකාශ කරයි කියන සමහර කාරණා පිළිබඳව අපේ පක්ෂය ඇතුළත් සාකච්ඡාවල් තිබුණා. ඇත්තටම එතුමාව අපි මුණ ගැහුණා. ජේෂ්ඨ කණ්ඩායමක් එතුමා මුණ ගැහුණා. මුණ ගැහලා එතුමාත් එක්ක සාකච්ඡා කරා. අපි සමහර කාරණා එතුමාගේ අදහසුත් තිබුණා. ඒ වගේම අපේ කණ්ඩායමේ අදහසුත් තිබුණා. එතුමා මුණ ගැහුණු කණ්ඩායම අදහසුත් අපි ඒ ඒ කාරණා සියල්ල එතුමත් එක්ක සාකච්ඡා කරලා අපි යම් ආකාරයක එකඟතාවයක් ඇති කරගන්න. මොකද අදහස් ප්‍රකාශ කිරීමේදී අපේ තියෙනවා සම්මතයක්. දැන් සමහර විට මට ඕන දේ එහෙමම මට කියන්න බෑ. මට වක්‍රීමක් තිබුණා ජාතික සංවිධායක හැටියට. එහෙම මගේ හිතේ තිබුණයි කියලා ප්‍රකාශ කරන්න බෑ. අපි පක්ෂයේ විනයක් ඇතුව වැඩ කරන්න තිබෙනවා. ඒ වගේම අපිට තියෙනවා පක්ෂයේ නීති පද්ධතියක්. එතකොට අපි කතා කළ යුතු ස්ථාන තිබෙනවා. කෘත්‍ය අධිකාරී මණ්ඩලය ඒ වගේම අපේ කළමනාකරණ කමිටුව අපේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒත් එක්ක මෙහෙම නැත්තම් පෞද්ගලික මට්ටමේ අපිට කතා කරන්න පුළුවන් නායකයෙක් එක්ක අන්න ඒ ඒ සීමාවල් ඔස්සේ අපි කටයුතු කරමු කියලා අපි යම් සාකච්ඡාමය එකඟතාවයක් තිබෙනවා. ඒ හැර මාධ්‍යයේ පළවෙනි විදිහට සරත් පොන්සේක මහතාගේ සභාපතිකමෙන් අයින් කරන්නවත් එහෙම නැත්තම් විනය පියවර ගන්නවත් එහෙම කිසිම සාකච්ඡාවක් අපි කරලා නැහැ. ඒක වැරදි කතාවක්. හැබැයි ඕන වෙලාවක එහෙම ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. එහෙම වෙලාවල් වල අපි කරන්නේ ඒ අයත් එක්ක සාකච්ඡා කළා එකගතාවයට ඇති කරගන්න එක. දැන් ඔය වගේ ප්‍රශ්නයක් මතුවානේ රාජිත් සේනාත් මැතිතුමා ගැන. හුඟක් අය එක එක කතා කිව්වනේ සමහර රාජිතව එළවලා තිබුණා සමහර මේ මේ විවිධ දඬුවම් දීලා තිබුණා. හැබැයි අපි ජේෂ්ඨ කණ්ඩායමක් ඒ එතුමත් එක්ක කතා දාසු මාර කරගත්තා. දැන් රාජිත් සේනාත් මැතිතුමා කිසි ප්‍රශ්නයක් නැතුව පක්ෂය ඇතුළේ වැඩ කරනවා. එහෙම සමහර වෙලාවට ඕෆ් රෝඩ් වෙලා තියෙන්න පුළුවන්. අපි දැන් ඔක්කොම හරි මාර්ගයට ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් තමයි ඉල්ලන්නේ ජනාධිපති දොර අපේක්ෂක කමද සජිත්? නෑ අපෙන් කවදාකවත් එහෙම දෙයක් ඉල්ලලා නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා කියන එක කෘත්‍ය අධිකාරී මණ්ඩලය ගත්ත තීරණය. ඒක නීත්‍යානුකූල තීන්දුවක්. ඒක අපේක්ෂක තීන්දුව. දැන් මට ආසාවක් තිබුණා කියලා වුණත් මට ඒක එහෙම කරන්න බෑ. පක්ෂය ගත්ත තීන්දුව. ඒතකොට ඒ තීන්දුවත් එක්ක තමයි අපි ඉන්නේ. සමහර අයට එහෙම බලාපොරොත්තු තියෙන්න පුළුවන්. ඉතින් ඒවා පිළිබඳව බලාපොරොත්තු තිබුණාය කියන පමණින්ම අපිට පක්ෂයේ නීති රීති උල්ලංඝනය කරන්නත් බෑ. ඔවුන් ඒ දා විනෝදීය පියවර ගන්නවද අවවාද කරනවද? එහෙම අවශ්‍යතාවයක් නෑ. මොකද එතුමා මුණ ගැහුණා. මම සත්‍යාන්ත පුවත්පතකට ප්‍රකාශයක් කළා තිබුණා ඒක බැරණුම් ප්‍රකාශයක්. නෑ මම දුටුවා. ඔව් ඇත්ත ඔබ කියන එක ඇත්ත. මම දුටුවා සත්‍යාන්ත පත්‍රයක එතුමා සභාපතිතුමෙන් අයින් කරලා තිබුණා. විනය පියවර ගන්නවා කියලා තිබුණා. හැබැයි ඒ වගේ කිසිම සත්‍යතාවයක් නැහැ. එතුමාට විරුද්ධව විනය පියවරක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි එතුමාට සාකච්ඡා කරලා තියෙනවා. එතුමාට අදහස් උමාරු කරගෙන තිබෙනවා. ඒක හොඳයි. මොකද ඕන වෙලාවක ප්‍රශ්නයක් මතුනහම සාකච්ඡා කරන එක සහ අදහස් උමාරු කරගෙන වටිනවා. ඉතින් එතනින් එහාට කියන්නේ තව අපිට තියෙනවා පියවර කීපයක් යන්න. අපි ඒවත් එක්ක සාකච්ඡා කරලා එකකතාවයකින් වැඩ කරන්නයි සූදානම් වෙන්නේ.